ಔಷಧ ಶಲ್ಯ ಉಪಕರಣ ಸಹ ವಿದ್ಯಾಗಾರ ಪರೀಕ್ಷಣ ಸಂದಹ ಯೋಗಾಗನ್ನ ರಾಸಾಯನಿಕ ದ್ರವ್ಯವಲ ಅಡುಪಾಡು ರಸಕ್ ಪನ ನೆಗಿಲ ತಿಯನವಾ ಪ್ರಧಾನ ಹೇತುವ ಹಟಿಯಟ ಮಮನನ್ ದಕಿನ್ನೆ ಮೇ ಪ್ರಶ್ನೆ 80ಕ್ಮ ಅಪಿಟ ಅವಶ್ಯ ಔಷಧ ಸಹ ಅನಿಕುತ್ ವೈದ್ಯ ಉಪಕರಣ ಶಲ್ಯ ಉಪಕರಣ ಗೆನೇಮ ಸಂದಹ ಅವಶ್ಯ ಡಾಲರ್ ಲಬಾ ನೋದೀಮ 2021 ಗೆ ಅವರುದ್ದೆ 8ವೇನಿ ಮಾಸೆ 23 ವೇನಿದಾ ಎವಕಟ ರಾಜ್ಯ ಔಷಧ ನೀತಿಗ ಸಂಸ್ಥಾವೆ ಸಭಾಪತಿ ಪ್ರಸನ್ನ ಗುಣಸೇನ ಮತ್ತುಮಾ ಲಿಪಿಯಕ್ ಲಿಯನವಾ ಎಸ್ಆರ್ ಆರ್ಟಿಕಲ್ ಹಿಟಪು ಮುದಲ ಅಮಾತ್ಯಾಂಶ ಲೇಖಂವರಯಟ ಮೇ ಪ್ರಶ್ನೆ ಪನನಗಿನೋ ಇದಿರಿಯೇದಿ ಮೇ ಸಂದಹ ವಹಾಮ ಪಿಯವರಕ್ ಗನ್ನ ජනවාරි මාසේ අපි ගිහිල්ලා ඉතාම තීරණාත්මක විදිහට සාකච්ඡා කරා. එතකොට අපිට ඩොලර් මිලියන 7ක් අවශ්‍ය වෙලා තිබුණා. ඒ අවස්ථාවේදී ඖෂධ ද්‍රව්‍ය 12ක් නිදහස් කර ගැනීම සඳහා ඒ සඳහා මමත් කෙහෙලි ඇමතුමත් අමාත්‍යාංශ නිලධාරීනුත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡාව කරා ජනාධිපති කාර්යාලයේදී. එවකට මහ බැංකුවේ අධිපතිතුමා අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා අපෙන් ඇහුවා 7 නෙමේ මාස 3කට ඊළඟ කාර්තුවට දෙකට කොච්චර ඕනද කියලා. කෙහෙලි ඇමතුමා කිව්වා අපිට 130 30ක් විතර ඕන කියලා ඇමරිකානු ඩොලර් මිලියන. එතුමා කිව්වා 130 මොකද්ද 260ක් දෙන්නම් කියලා. එදා හවස කෙහෙලි අමතුමා ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා ඩොලර් පිළිබඳ ඇති වෙලා තියෙන ප්‍රශ්නේ අපි විසඳගත්තා අපිට ඉතාම හොඳ සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණා කියලා. අගහරුවාද ගෙවුණා බදාද ගෙවුණා බ්‍රාස්වෙන්ද ගෙවුණා සිකුරාද ගෙවුණා ලැබුණේ නැහැ. කතා කරා දිගින් දිගටම මුදල් අමාත්‍යාංශයට. ඒක නිලධාරිනිට මම කතා කළේ සිකුරාද බොහොම තදින් කිව්වා ඇයි ඔබතුමියලා එදා ඒ අපිට පොරොන්දු වෙච්ච මුදල් දෙන්නේ නැත්තේ කියලා. එතකොට කිව්වා ඖෂධ වර්ග 12ටම මුදල් දෙන්න අමාරුයි අමතිතුමනි එකක් තෝරලා කියන්න පුළුවන්ද කියලා. ඒ ඖෂධ එදා තිබුණ 12 ප්‍රධාන වශයෙන් නිර්වින්දනය සඳහා යොදා ගන්න ඖෂධ සමයි තිබුණේ. මම එතුමියට කිව්වා මේ එක බෙහෙතක් තියෙන්නේ 100 නැති කරන එක අනිත් එක 100 ගන්න එක. ඔබතුමිය මට කියන්න 100 නැති කරන එකද තත සල්ලි දෙන්නේ 100 ගන්න එකටද සල්ලි දෙන්නේ කියලා. එහෙම කතා කරන්න අපිට සිද්ධ වුණා. එහෙම තමයි අපිට ඒ වෙලාවේ මුදල් අමාත්‍යාංශයෙන් දුන්නේ නැහැ. දිගින් දිගටම මේ කාරණය මමත් කියලා යමතුමත් කියලා සාකච්ඡා කරා. නමුත් ඩොලර් ලැබුණේ නැහැ. ඒ පොරොන්දු වෙච්ච මුදල් ලැබුණේ නැහැ. ඒක තමයි මම හිතන්නේ මේ අර්බුදෙන් 80ක් සඳහා වග කියන්න ඕන කාරණය අපිට ඩොලර් සහ අනිකුත් විදේශ මුදල් නොලැබීම නිසා.